අත්දැනගන්නෙක් වන්නටත් live at 12 සමගින් සුපුරුදු පරිදිම ඔබ හමුවන මම සජිත් රණසිංහ මම භාග්‍යවීරකෝන් මුලින්ම දකිමු සිරස්තල සහරාන්ගේ Facebook මිතුරා තමිල්නාඩුවේදී අත්අඩංගුවට හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානි දුරය මේජර් ජෙනරාල් රුවන් කුලතුංගට වායු සුලිකුණාටුව ගමන් මග වෙනස් කරයි පාකිස්තානය පරදා ඔස්ට්‍රේලියාවට දකුණු 41ක ජය පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අදත් රැස්වීමට නියමිතයි. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා අද විශේෂ කාරක සභාවමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව සිටිනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වන්නේ පස්වෙනි වරටයි. අද පසුරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වෙන කාරක සභාව ඉදිරියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සාක්ෂි ලබා දීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගෙන් අප විමසීමක් කළා. ඒරින් කාරක සභාව කාටවත් නවත්තන්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත වෙච්ච දෙයක්. කතානායකතුමා තමයි තේරින් කාරක සභාව පත් කෙරුවේ. ඉතින් ඒක පාර්ලිමේන්තු නීති රීති අනුව ඒක නවත්තන්න බෑ. ඒක කාටවත් නවත්තන්න බෑ. තේරින් කාරක සභාව පත් කිරීමේ අරමුණ තමයි 21 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වුණේ කොහොමද, මොකද ඒකට ඒක වළක්වන්න තිබුණාද, අපිට වැරදුනේ කොහෙන්ද කියලා ඒව හොයන්න තමයි මේක පත් කරලා තියෙන්නේ. ඉතින් මේකට විරුද්ධ වෙන්නේ මොන හේතුවකටද කියලා මට අදා ගන්න බෑ. ඉතින් මේක ජනතාව දැනගන්න ඕනේ. මොකද ජනතාවට අයිතියක් තියෙනවා උටේ මොකක්ද කියලා දැනගන්න. අපි දායකතුමත් එක්ක සාකච්ඡා කරලා යනවා ඉදිරි වැඩ පිළිවෙලකට. නමුත් පාර්ලිමේන්තුවේ බලකීම් තියෙන කතානායකතුමාට ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ. කතානායකතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඉතින් අපි ගැටුමකට යන්න කැමති නෑ. අපි ජනාධිපතිවත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ ස්වාමිකාරණු විසඳන්න තමයි අපි උත්සාහ කරන්නේ. අගමැතිවත් උත්සාහ කරන්නේ ඒකට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ISIS ත්‍රස්තවාදී මෙහෙයුම් සිදු කළ මහමුලකරු බවට සැකපිට පුද්ගලයෙක් එරට ජාතික බුද්ධි ඒජන්සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ සැකකරු මෙරට පාස්කු ඉරිදා ප්‍රහාර සිදු කළ සහරන් හෂිම්ගේ Facebook මිතුරෙකු බවයි. පාස්කු ඉරිදා මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේදී මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් සොයා පරීක්ෂණ ආරම්භ කෙරුණා. ඒ අනුවයි ඉන්දිය ජාතික බුද්ධි ඒජන්සිය විසින් ඊයේ මොහමඩ් අසරුඩීන් නැමැති මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එරට ස්ථාන 7කදී සිදු කළ වැටලීම් වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සහරන් හෂීම්ගේ Facebook මිතුරෙකු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම සැකකටයුතු ජංගම දුරකථන 14ක්, සිම්පත් 29ක්, දත්ත ගබඩාකරණ උපකරණ 10ක් සහ ලැප්ටොප් 3ක් ඇතුළු උපකරණ තොගයක්ද ජාතික බුද්ධි ඒජන්සිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒවා පදනම් කරගනිමින් සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන බවයි ඉන්දිය ජාතික බුද්ධි ඒජන්සිය පවසන්නේ. 32 වරුණි සැකකරු සහ තවත් පුද්ගලින් 5 දෙනෙකු එක්ව ISIS ත්‍රස්ත සංවිධානය ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනුබුදු මිහිඳු මාහිමියන් ලක්වැසි ජනතාව වෙත බුදුන් වහන්සේ දෙසූ සදහම් පණිවිඩය රැගෙන මිහින්තලාවට වැඩම කළ පොසොන් පොහොය සමරමින් අනුරාධපුර ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පැවැත්වෙන පොසොන් සතිය අදින් ආරම්භ වනවා. මේ නිමිත්තෙන් ඓතිහාසික මහමෙවුනා උයනේදී පැවැත්වෙන සතිපිරිත් පින්කම ඊයේ ආරම්භ වුණා. මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ මෙද්දියෙන් සිත් නිවුමු යන්නයි. පොසොන් සතිය අදින් ආරම්භ වන අතර එය ලබන 19 වෙනි බදාදා දක්වා ක්‍රියාත්මකයි. පොසොන්පුර 15 පොහෝ දිනය ලබන 16 වෙනි ඉරිදාට යෙදෙන අතර පොසොන් උත්සවය ලබන 15 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ නිමිත්තෙන් ඓතිහාසික මහමෙවුනා උයනේ පැවැත්වෙන සතිපිරිත් පින්කම ඊයේ ආරම්භ කෙරුණා. ඒ පිරිත් මණ්ඩපයේ පේ කිරීම සඳහා චිරාගත සම්ප්‍රදානකූලව ජලය ලබාගත්තේ තිසාවැව ඇතුළු රජරට මහවැව්වලින්.
එමුදව්වලින් පාත්‍රවලට ලබාගත් පිරිසිදු ජලය ඉසුරුමුණි රජමහා විහාරස්ථානයේ සිට මහමෙවුනා උයනතෙක් රැගෙන යන පැන් පෙරහැර ඊයේ සවස පැවැත්වුණා. අලියතුන් සහ උඩරට පහතරට නැටුම්වලින් සමන්විතව පැවැත්වුණු මෙම පෙරහැරට විශාල පිරිසක් එක්ව සිටියා. පැන් පෙරහැර ශ්‍රීමා බෝධින් වහන්සේ අභියසට පැමිණ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මහමෙවුනා උයනේ පිරිත් මණ්ඩපයේ පිරිත් පැන් පේකරන පාත්‍රය විල දැමීමෙන් අනතුරුව සති පිරිත් සජ්ජහනය ආරම්භ කෙරුණා. මෙවර පොසොන් සමයේ අනුරාධපුරය මිහින්තලය සහ තන්තිරිමලය පොදබිම් වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන වන්දනකරුවන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවලා. වන්දනකරුවන්ගේ ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 8000කට අධිකයි. ජුනි 13 වෙනිදා සිට 19 වෙනිදා දක්වා යෙදෙන පොසොන් සතිය තුළ අනුරාධපුරයේ සියලුම සුරාසැල් සහ මස්කඩ වසා තැබීමට නියමිතයි. බැතිමතුන් වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක දන්සැල් සංඛ්‍යාව 200කට අධිකයි. අනුරාධපුර පොසොන් උත්සව කමිටුව අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. මේ පොසොන් උත්සවය ජාතික උත්සවයක් විදිහට අනුස්මරණය කරන්න විශේෂයෙන් ආරක්ෂිත තත්ත්වයේ පිළිබඳව විශේෂ විධිවිධාන යොදලා තියෙනවා. ඔබ අනවශ්‍ය බඩු භාණ්ඩ වලින් තොරව අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන එන්න. රජයේ මගින් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා එහි හිමිකම් ලබා දීම මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙනවා. මේ අදවන විට දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතාබහට ලක් වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක්. දැන් ඉගලන්තෙත් උපත්යෙන් කවුරු හරි ආබාධිත නම් මැරණකම් ආණ්ඩුව බලා ගන්න. ලෝකේ අනිත් රටවලුත් එහෙම බලා ගන්න. මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ අරමුදෝ මැජික් එකදී. එතකොට මේ ලංකාවේ 1994ට පස්සේ ඇත්තටම ආණ්ඩුවේ මතය ගමේ දැරුවේ නැත්තම් එයාට සමෘද්ධිය ලැබුණේ නැහැ. ඒක රහසක් නෙමෙයි. මම ඔබට පැහැදිලිව කියනවා මේ ලක්ෂ 6 නෙමෙයි සුදුසුකම් ලැබපු සමෘද්ධිය ලැබීතු පවුලක් ඉන්නව නම් ඒ සියලුම දෙනාට මේ දෙසැම්බර් 31කට කලින් ලංකාවේ සමෘද්ධිය දීලා අවසන් කරනවා කියලා මතක් කරන්න කැමතියි. හරිනම් ලංකාවේ මිනිසු එක්සත් ජාතිකයේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරන්න ඕනේ. අසමාන සැලකීම. ලක්ෂ 6ක් අලුතෙන් සමෘද්ධිය දිය යුතු කියලා ඒගොල්ලෝ කියනවා. ආණ්ඩුව කිරු අවුරුදු 4යි. ආණ්ඩුව කරපු අවුරුදු 4ේ දුප්පත්කම නැති වුණා නම් සමෘද්ධිය දෙන කට්ටිය වැඩි වුණේ කොහොමද? ඒ කියන්නේ ආණ්ඩුවේ සියලු ආර්ථික වැඩපොළ අසාර්ථකයි කියන එක නේද මේ කියලා තියෙන්නේ. ඒක ආණ්ඩුව පිළිගත්තා. ඒ නිසාම අද මේක රට සම්පූර්ණ බංකොලොත් වෙච්ච හිඟවනපත් වෙච්ච රටක් බවට පත් කරලා තියෙනවා. හිතන්නවා දුප්පත් මිනිස්සු නිසා අපට සමෘද්ධිය දෙනවා. හිතන්නවා අපි නැතිදරි ගණයේ මිනිස්සු නිසා අපට සමෘද්ධිය දෙන්නේ කියලා. එදා වේදකට ගහගන්න දෙන හේකුත් නෙමෙයි. මොහතකටවත් හිතන්නවා අපි දුප්පත් කියලා. මේ ව්‍යාපාරය තුලින් අපි නැගිටිනවමයි කියලා අදිස්ථානයක් කරගන්න. මොකද අද රටේ කොතන කතා කළත් මේ පදික වේදිකාවේ සුළු වෙනදාම කරන පුද්ගලයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා ඒ පැත්තෙන් ගත්තොත් එහෙම අද ඉතාම නොසන්සුන් වෙලා පහලටම වැටලා ඉවරයි. තව මාසයක් දෙකක් යනකොට ජනාධිපතිවරණය කරා ඇදීගෙන යනකොට මම හිතන්නේ මේ වේ අර ෂොක් වේව්ස් එන්නේ දැන්. මේ ආණ්ඩුව දැනගන්න ඕනේ මේක කලමනාකරණ කරගන්න. හැබැයි ඒක බැරි බව තමයි ආණ්ඩුව දිනපතා පෙන්වන්නේ. අපි කියන්නේ මිනිස්සු හැමෝම කිරියෙන් පැනියෙන් ඉතිරිලා ඉන්නවා කියලා. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න කලමනාකරණය කරගෙන මේ තීන තත්ත්වෙත් එක්ක ඉස්සරහට යන්න හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා තමයි මේ මට්ටමින් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා තෙල් මිලිය රුපියල් 3කින් එහෙට මෙහාට උනාය කියලා ලොකුවට කෑ ගහන එක නෙමෙයි. දැන් මේක මාසයකට සැරයක් මේක අපිට පුරුදු අත්විඳින්න වුණා. හැබැයි සමහර විට ලබන මාසේ අඩු වෙන්න පුළුවන්. ඒක මේ ආර්ථිකයේ අනෙකුත් සාධකත් එක්ක සංසන්දනය කරද්දී ඒක මහලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. වෙනවා. මේ ඇතුන් බස් නැවතුම්පලේ වාහනයට සුළු හානි සිදු ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අම්බලන්ගොඩ නගරය හරහා ඊයේ පස්වරුවේ තද සුළඟක් හමා ගොස් තිබෙනවා. ඉන් අම්බලන්ගොඩ බස් නැවතුම්පල පසුපස පිහිටි විශාල සීමලා ගසක් මෙලෙස කඩා වැටී තිබුණා. එම ස්ථානයේ නතර කර තිබූ බස් රථයක් සීමලා ගස කඩා වැටීමට පෙර ඉවත් කර ගැනීමෙන් සිදුවීමට ගිය හානිය අවම වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් බස් නැවතුම්පලෙහි වහලයට සුළු හානි සිදුව තිබෙනවා. කඩාවැටුණු සියඹලා ගස ඉවත් කිරීමේ කටයුතු අම්බලන්ගොඩ නගර සභාවේ සේවකීන් මැදිහත් වීමෙන් ඊයේ පස්වරුවේම සිදු කෙරුණා. එම කටයුතු ඊයේ රාත්‍රිය වන තෙක්ම සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.
මෙමනට දිවන හරහා නිර්තතික මෝසම සක්‍රිය තත්වේ පවතිනවා. මිනිසා විශේෂයෙන් දිවනේ නිර්තතික කොටස විශේෂයෙන් අපි ගත්තොත් බස්නාහිර සබරගම්මුව මධ්‍යම දකුණු සහ ඊටමතරව වයඹ පළාත්වල අද දවස පුරාම වගේ අපිට විටින් විට වැසි හෝ ගිගුරුන් සතු වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් බස්නාහිර සබරගම්මුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතම් ස්ථානවල මිලිමීටර් 100 ක් වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ සමගම ගත්තොත් දිවයින හරහා සුළං ප්‍රවාහයේ විටින් විට වැඩිවීමක් පවතිනවා. විශේෂයෙන් ගත්තොත් උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දිවයිනේ නිතර කුරසේ සුළං ප්‍රවාහයේ වේගයේ විටින් විට 60 කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. දිවයිනේ දිවයින වටා පිටින් මුහුදු ප්‍රදේශවල සුළං වේගයත් විටින් විට වැඩි වෙන්න පුළුවන්. මේ සම්බන්ධව දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි ඉල්ලා සිටින්න කැමතියි. නව ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා පත් කර තිබෙනවා. සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වීමෙන් එම ධුරය මෙතෙක් පුරප්පාඩුව පැවතුනා. සෞඛ්‍ය හේතුන් මත බව පවසමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉල්ලා සුනා. පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ අද මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා වැඩභාර ගනු ලැබුවා. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම බටලන්ද අනහා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙසද මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා කටයුතු කරමින් සිටියා. ඔහු නව ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස අද පෙරවරුවේ රාජකාරී කටයුතුවල වැඩභාරගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද සනාථ කළා. වවුනියාවේදී සිදු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව වෙනවා. පුරවසම් කුල දක්වා ගමන්ගත් වෑන් රථයක් එම දිසාවට ගමන්ගත් ත්‍රීරථය කැටීමෙන් මෙම අනතුරු සිදුවේ ඊයේ පසු කාලයේදී. වවුනියාව කට්පහපුරම් ප්‍රදේශයේදී සිදු වූ මේ අනතුරින් මරණයට පත්වුණේ වවුනියාව පත්තිනියාර මහිලන් කුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. වවුනියාව දෙස සිට පුවරස කුලම දක්වා ගමන්ගත් වෑන් රථයක් එම දිසාවටම ගමන් කළ ත්‍රිරෝධ රථයක ගැටීමෙන් ඊයේ පසුරුවේ මේ අනතුර සිදු වුණා. අනතුරින් මරණයට පත්වුණේ ත්‍රිරෝධ රථයේ ගමන් කළ පුද්ගලයෙක්. මරණයට පත් වූ තරුණයාගේ සිරුර මේ වන විට වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. වෑන් රථයේ රියදුරා පුවරසම් කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අනතුරු සම්බන්ධයෙන් පුවරසම් කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. බටහිර මුහුදු කලාපාශිතව පැවති වායුනම් සුදුසු නටුව අද ගුජරාත් ප්‍රාන්තයට ඇතුළු වනු ඇති බවට මත පළවුවත් මේ වන විට ඒ ගමන් පතේ වෙනසක් දැකිය හැකි බව ඉන්දිය කාලගුණාංශ පවසනවා. කෙසේ වෙතත් ඉදිරි පැය 48 සඳහා එම කලාපවලට කාලගුණ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම මුහුදු ආශ්‍රිත පළාත්වල තද සුළං මෙන්ම වර්ෂාපතනයක්ද පවතින අතර එහි ධීවර ප්‍රජාවට මුහුදු යෑමෙන් වළකින ලෙසට ඉන්දිය බලධාරීන් දැනුම් දී තිබෙනවා. ලෝක කුසලන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයේ ලකුණු 41කින් පරාජයට පත් කිරීමට පසුගියවර ලෝකශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියා. ලොක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගයේ ඊයේ පැවැත්වුණේ ටොරන්ටන්හිදී. තරගයේ කසේවාසිය දිනාගත් පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුර පහරදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුර 49කදී සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියානු ප්‍රතිකරුවන් සමත් වුණා. ඇරොන් ෆින්ච් ලකුණු 82ක් ලබා ගත්තේ පන්දු 84කට පමණක් මුහුණ දෙමින්. ඩේවිඩ් බෝන්ස් 15 වෙනි එක්දින ශතකයේ පන්දු 102කදී ලබා ගත්තේ ඔස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයකට ඔසවා තබමින්. ඔහු ඔස්ට්‍රේලියානු ඉනිමේ සිවුන කඩුල ලෙස ෂහින් අෆ්‍රිඩීගේ පන්දුවක් හමුවේ දෙවී ගිය ලකුණු 107ක් ලබා සිටියේදී ප්‍රබල ලකුණු සංඛ්‍යාවකට යාමට තිබූ ඔස්ට්‍රේලියානු ඉනිම පාලනය කළ මොහමඩ් අමීර් මෙවර ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යවූ විශිෂ්ටතම පන්දුවේම සටහන් කළේ ලකුණු 30කට කඩුලු 5ක් ලබා ගනිමින්. පිළිතුරින්ම ක්‍රීඩා කළ පාකිස්තාන ක්‍රිකට්කරුවන්ට පන්දු වාර 45යි පන්දු 4ක් තුලදී ලබාගත හැකි වුණේ ලකුණු 266ක් පමණයි. පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉමාමුල් හක් ලකුණු 53ක් රැස් කළා.
मोहम्मद हफीज लकुन हतलिस सताय वाब्रियास पंदुतिस नामे कदी वेगवत लकुन हतलिस पाक लबागत्ते हाय पहर तुनक सह हतरे पहर देगक समगी पाकिस्तान उपाधि इगन गन्न तरु